සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නිදාය දණ්ඩං භූතේසු තසේසු ථාවරේසු ච යෝන හන්ති නඝාතේහි තමහං බ්‍රෝමි බ්‍රාහ්මණං තී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද මේ උතුම් සත්පුරුෂ දානමය පින්කම සිද්ධ කරන්නට ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කරන අක්කර දාසේ කරපිංච හිදැල්ලන රත්නපුර ලිපිණෙහි පදිංචි පීඩි ඉන්ද්‍රාවතී මහත්මිය ප්‍රධාන කොට ඇති දුවදරුවන් ඇතුළු සදැහැති වාසනාවන්ත සත්පුරුෂ පිමතුනි, අපි හැමෝම අද මේ දම්සභා මණ්ඩපයට ඇවිදිලා ඊටාම වටිනා පින්කමකට එකතු වෙන සම්බන්ධ වෙන වෙලාව. බුද්ධ ශාසනය තුල තියෙනවා අනිවාර්යයෙන්ම කරන්නට ඕන ලස්සන පින්කම්. ඒ පින්කම් අපිට කරන්න පුළුවන් ශාසනයක් පවතින තුරු විතරයි. බුද්ධ ශාසනය නැති වුණාට පස්සේ ඒ ශාසනයට සම්බන්ධව කරන්න පුළුවන්කම තියෙන ගොඩක් පින්කම් කරන්න තියෙන ඉඩකඩ අපිට නැති වෙලා යනවා. ඒ පින්කම් අතරත එක පින්කමක් තමයි ධර්ම දානය. බුද්ධ ශාසනයක් පවතින තුරු අපිට මේ පින්කම කරන්න පුළුවන්. ශාසනය අවසන් වුණාට පස්සේ අපිට ධර්ම දානය කියන පින්කම කරන්න බෑ. බුද්ධ ශාසනයේ තියෙනකන් අපිට අටපිරිකර පූජාව කරන්න පුළුවන්. ශාසනය අවසන් වුණාට පස්සේ අටපිරිකර පූජාවක් කරන්න කෙනෙක් අපිට හම්බ වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ තියෙනකන් අපිට සාංගික දානය දෙන්න පුළුවන්. ශාසනය අවසන් වුණාට පස්සේ සාංගික දානයක් දෙන්න සංඝරත්නය අපිට හම්බ වෙන්නේ නැහැ. එනිසා මේ ශාසනික වටපිටාවක අපි ජීවත් වෙන්නේ. ඒ ශාසනික වටපිටාවක ජීවත් වෙන අපි පුළුවන් තරම් බලන්න ඕන ශාසනයට සම්බන්ධ දේවල් කරන්න. ශාසනයට සම්බන්ධ දේවල් කරන්න, ශාසනයට සම්බන්ධ දේවල් වලට සම්බන්ධ වෙන්න, ශාසනයට සම්බන්ධ දේවල් වලට අත ගහන්න. ඒ හැම දෙයක්ම පුදුම තරම් ආනිසංසදායකයි. බණ පොතේ තියෙන අපදාන පාළිය කියලා පොත. ඒ අපදාන පාළිය තුළ රහතන් වහන්සේලා මතක් කරනවා බුද්ධ ශාසනවලදී එයාලා කරගත්ත පින්කම් සම්බන්ධව. සමහර තැන්වල සමහර කෙනෙක් මහා ලොකු පින්කම් කරලා නැහැ. බුදුරජාණන් වහන්සේට අති ඇඟිලි 10 එකට එකතු කරලා වැඳ පින්කම විතරයි කරගෙන තියෙන්නේ. සමහර රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ අතේ ඇඟිලි 10 එකතු කරලා වන්දනා කරපු පින්කම විතරයි කරලා තියෙන්නේ. ඒ බුද්ධ රත්නයට වන්දනා කිරීමේ කුසලය
උන්වහන්සේලා ආවර්ජනය කරලා කියනවා, මේ තාක් දුගතියට වැටුන් නැහැල්ලු ඒ අතේ ඇඟිලි 10 එකතු කරලා බුද්ධ රත්නයට වන්දනා කළ පිනට. ගෞතම බුදුහාඳුරගේ ශාසනයේදී මතක් කරන්නේ ඉතින් කල්ප 90 ගානක් ඈත අතීතේ පහළ වුණ බුදු කෙනෙක්ට තමයි මේ වන්දනාව කරලා තියෙන්නේ. කල්ප 90 ගානක් යනකම් මේ වන්දනාවට ලැබිච්ච කුසලය, බුද්ධ රත්නයට වන්දනා කිරීමේ කුසලය ඒ තරම්ම ශක්ති සම්පන්නව බලපාලා. අපිට ඉතින් කොච්චර පින් රැස් වෙනවද නැද්ද? අපි හැම දවසකම හවසට බුදුන් වඳින්නේ කැමැත්තෙන්මයිනේ. අපිට හවස් වෙනකොට කැමැත්ත ඇති වෙනවා, ඒකට බුදුන් වඳින්න කැමැත්ත ඇති වෙනවා අපිට. අපේ අත් දෙකේ ඇඟිලි 10 කාටත් එකතු කරලා වඳිනවට වඩා මේ බුද්ධ රත්නේ ඉදිරිපිට අත් දෙකේ ඇඟිලි 10 එකතු කරලා වඳිනවා කියන්නේ තමන්ට උපදින ජීවිතවලට හොඳට අත් දෙක නැවත ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ පැත්තට වැඳපු අත් දෙකකට කුසල් පින් රැස් වෙනවා හිතාගන්න බැරි තරම්. ඒ කෙනාට ඒ අත් අහිමි වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ බුද්ධ ශාසනයම් පවතින කාලේ පුළුවන් තරම් වැඩිහිටියන්ගෙන් දැනගන්න ඕන පොඩි දරුවෝ උනත්. කොහොමද අපේ අත්තම්මලා පින්කම් කරන්නේ? කොහොමද අපේ අම්මලා පින්කම් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒ නිසා ඒවා බලාගෙන අපි තවදුරටත් ඒවා අප තුළ රඳව ගන්න බලන්න ඕනේ. අත්තම්මලා මලාට පස්සේ මේව නැති වෙලා යන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසා මේ પરම්පරාවක වගකීම අපි තේරුම් ගන්න ඕන. අපි ඉගෙන ගන්න පැත්තම විතරක් නෙවෙයි කරන්න ඕන. එහෙම කළා කියලා දිනන්න බෑ. ඉගෙන ගන්න පැත්තම කරලා ඉතින් මේ ජීවිතයේ හොඳ රස්සාවක් කරන්න පුළුවන්, හොඳ පඩියක් ගන්න පුළුවන්, හොඳ වාහනයක් ගන්න පුළුවන්, හොඳ ගෙයක් හදා ගන්න පුළුවන්. ඒත් ඉතින් ඕව ඔක්කොම අපිට වලෙන් පල්ලට ගෙනියන්න බැහැනේ. නේද? හොඳ රස්සාවක් ගත්තා කියලා අපිට ඒ රස්සාව වලෙන් පල්ලට අරන් යන්න පුළුවන්ද? බැහැ. හොඳ ගෙයක් හදාගත්තා කියලා ඒ හදාගන්න ගේ වලෙන් පල්ලට ගෙනියන්න පුළුවන්ද? බැහැ. හොඳ වාහනයක් ගත්තා කියලා ගන්න වාහනේ වලෙන් පල්ලට ගෙනියන්න පුළුවන්ද? බැහැ. අපි ජීවත් වෙනකොට තේරුම් ගන්න ඕන දේ තමයි අපි මේ හරි හම්බ කරගන්න කිසිම දෙයක් අපිට වලෙන් පල්ලට අරන් යන්න බෑ. ඒක ඇත්තද බොරුද? ඒක ඇත්ත. අපි දැකලා නැහැ කවුරුවත් වලෙන් පල්ලට අරගෙන යනවා. ඒ නිසා අපි හොඳට කල්පනාවේ තියාගන්න ඕන නම් ඉගෙන ගන්න දරුවෝ පවා ඔළුවේ තියාගන්න ඕන අපි මේ ආගමට සම්බන්ධව කරන දේවල්, දහමට සම්බන්ධව කරන දේවල් ඒවත් අපි ඉගෙනගෙන අපි පුරුදු වෙන්න ඕන, අපිත් කරන්න ඕන අපේ වැඩිහිටියන්ගෙන් පස්සේ. ඒක ඉතාම බලසම්පන්න බොහොම ආශිර්වාද පිණිස තමන්ට පිහිටන කල්පනාවක්. සාසනයට සම්බන්ධ දේවල් කරන්න හිතා ගන්නවා කියන එක බලන්න. විසාකා මහ උපාසිකාව වයස අවුරුදු 7යි. වයස අවුරුදු 7ේදී විසාකා උපාසිකාවගේ ඔළුවට ආවා සාසනයට පන්සලක් හදලා පූජා කරන්න ඕනි කියලා. ඒ පුංචි වයසේ ඉඳලා අර ගෑනු දරුවා ටික ටික කැටයක් එකතු කරා. සාසනයට පන්සලක් හදලා පූජා කරන්න. ඒ නිසා පොඩි වයසේ ඉඳලා තමන්ගේ හිතට ඇති වෙනවා නම් මේ සාසනයට සම්බන්ධ දේවල් මම කරන්න ඕන, මේවට මම සම්බන්ධ වෙන්න ඕන, මේව කරන විදිහ මම බලන් ඉන්න ඕන, ඒ හැම පැත්තක්ම තමන්ගේ වැඩෙන්න ඕන. ආගමට සම්බන්ධ වෙනවට වඩා දහමට සම්බන්ධ වෙන එක ශ්‍රේෂ්ඨයි. ආගමට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට, දහමට සම්බන්ධ වෙන්න බෑ හැම කෙනෙකුටම. ওই දෙක වචන දෙකක්, ওই දෙකේ තේරුමත් දෙකක්. ආගම කියලා කියන්නේ ඔය පුද පූජා, වඳින ඒවා, පූජා කරන ඒවා, මල් වලින්, පහන් වලින්, තෙල් වලින්, හඳුන් කූරු වලින්, ගිලම්පස වලින් ඔය පූජා කරන ඒවා, ඒවා ආගමට සම්බන්ධ ඒවා. දහමට සම්බන්ධතාවයේ පවතින වටිනම දේ තමයි ධර්මශ්‍රවණය. ආගමෙන් තමන් කොච්චර ඉස්සරහට ගියත් දහමට අදාළ දේවල් තමන් ඉගෙන ගත්තේ නැතොත් එයාගේ ජීවිතය අසම්පූර්ණයි. තේරුණනේද මේකට? ආගමෙන් ඉස්සරහට යන්න පුළුවන්. ආගමෙන් කොයිතරම් ඉස්සරහට ගියත් දහමට සම්බන්ධ ටික තමන් දැනගත්තේ නැතොත් එයාගේ ජීවිතය අසම්පූර්ණයි. මේ බණ අහනකොට තමන්ට පුදුම ඥානයක් පහළ වෙනවා. ඒ ඥානය පහළ වෙන්නේ දහමට සම්බන්ධ දේ පිළිබඳව තමන්ට ඥානය පහළ වෙනවා. ඒක කොච්චර දෙයක්ද ඉතින්? මේ අභ්‍යාසය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ යන්නවත්, මනුෂ්‍ය ලෝකේ යන්නවත්, ගෙවල් දොරවල් හොඳට හදා ගන්නවත්, මිල මුදල් වැඩියෙන් ලැබෙන්නවත්, ඒව නෙවෙයි අපි මේ අභ්‍යාසය තුළින් බලාපොරොත්තු වෙන්නේ. මේ අභ්‍යාසයෙන් බලාපොරොත්තු වෙන එකම එක දේ නම් ඥානය ලැබීමමයි. ඥානය අපි හිතනවට වඩා වැඩි දුර අපිට හිතන්න පුළුවන් ශක්තිය තමන් දහමට සම්බන්ධ වෙනකොට තමන්ට ලැබෙනවා.
තමන් දැනට හිතනවට වඩා මේ දේවල් සම්බන්ධව පුද්ගලයෝ සම්බන්ධව අපි හිතනවන විදිහකට යම් අපි මේව සම්බන්ධව හිතන විදිහක් තියෙනවනේ. අන්න ඒ හිතන විදිහට වඩා වෙනස් විදිහකට තමන් හිතනවා දහමට සම්බන්ධ වෙනකොට. මොකද දහමෙන් තමයි හැම දෙයකම ඇත්ත ඇති සැටියෙන් කියා දෙන්නේ. දහමෙන් තමයි හැම දෙයකම ඇත්ත ඇති සැටියෙන් කියා දෙන්නේ. ඒ දහමෙන් ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කරන තැනදී ඒ දහම පැහැදිලි කරනවා ජීවිතය සම්බන්ධව. අපිට තාම හරි අවබෝධයක් නැහැ ජීවිතය සම්බන්ධව. ජීවිතය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මතක් කරනවා දහමෙන්. ජීවිතය කියලා කිව්වට මේකේ දෙකක් එකට බැඳිච්ච තැනක් ජීවිතය. අපිට පේන්නේ එකක් කියලා. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඉතින් අපි නිතරම දකිනවා අපිට පේන්නේ මේ එකක් වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙතන එකක් නෙවෙයි මෙතන දෙකක් තියෙනවා. මේ දෙක එකට බද්ධ වෙලා තියෙනවා. ඒ දෙක එකට බද්ධ වුණාට පස්සේ ඒක හඳුන්වනවා ජීවිතය කියලා. මොකද්ද ඒකට බද්ධ වෙලා තියෙන දෙක? සිත, කය. සිත නැතුව කය වැඩ කරනවද? නෑ. බැටරිය බැස්සොත් ඔරලෝසුවක් වැඩ කරනවද? නෑ. බැටරිය බැස්සොත් වයින් බැස්සොත් එහෙම ඔරලෝසුවක් වැඩ කරන්නේ නෑ. ඒ වගේම තමයි හිත බැස්සොත් මොකද වෙන්නේ? හිත බහිනවද නැද්ද? හිත බහිනව. හිත බහිනව. හිත බැස්සට පස්සේ මොකද කරන්නේ? අපි ගෙදර තියාගන්නවද? හිත බැස්සට පස්සේ අපි ගෙදර තියාගන්නේ. හිත බැස්සට පස්සේ අපි ඒක පෙට්ටියක දාලා හතර දිනක් කර උඩ තියාගෙන අරගෙන ගිහිල්ලා විසි කරන්නේ කොහෙටද? සොහොනට. අන්න හිත බැස්සට පස්සේ. හිත බැස්සට පස්සේ එහෙනම් මෙතන තියෙනවා දෙක සම්බන්ධතාවයක්. එකක් හිතේ සම්බන්ධතාවය, අනෙක කයේ සම්බන්ධතාවය. කයට වඩා ඉස්සර උනේ හිත. හිත ඉස්සර වෙලා තමයි කය සම්බන්ධ කරගත්තේ. මේ කයේ පුංචිම අවස්ථාව, මේ රූපයේ ශරීරයේ පුංචිම අවස්ථාව අපි බලනකොට අපිට අත් දෙකක් පේන්නේ නැහැ. පේනවද? මේ ශරීරයේ පුංචිම අවස්ථාව මෞකුසයේ තිබුණ අවස්ථාව. මෞකුසයේ තිබුණ අවස්ථාවේදීත් මුල්ම අවස්ථාව, ඒ කියන්නේ අම්මට ආරංචි වෙනකොට, තමන් අම්මගේ කුසට ඇවිල්ලා කියලා ඒ අවස්ථාව වෙනකොට අපිට අත් දෙකක් තිබුණේ නැහැ. කකුල් දෙකක් තිබුණේ නැහැ. ඇස් දෙකක් තිබුණේ නැහැ. බෙල්ලක් තිබුණේ නැහැ. ඔළුවක් තිබුණේ නැහැ. බඩක් තිබුණේ නැහැ. ඊටාම සියුම් ස්වල්ප අවස්ථාවක්. ඒක ටික 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 වැඩුණා. ඒ වැඩෙනකොට වැඩුණේ කර්මය දායාද කරගෙන. පෙර පිනක ඵලයක්නි මනුෂ්‍ය ජීවිතය. ඒ පුණ්‍ය ඵලය හැම වෙලාවෙදීම වැඩෙන්න උපකාර වුණා. ඒ පුණ්‍ය ඵලය තිබුණ නැත්නම් තමන්ගේ අද්දේ කොහොම තමන්ට ලැබෙන්නේ? වැඩෙන්න 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 එක්කෝ එකාතක් අඩු වෙලා වැඩෙනවා. වම් අත විතරක් තියෙනව දකුණු අත නැහැ. දකුණු කකුල විතරක් තියෙනව වම් කකුල නැහැ. දකුණු ඇහැ තියෙනව වම් ඇහැ නැහැ. ආ එහෙනම් මේ වැඩිමිට සම්පූර්ණ උපකාර වෙලා තියෙන්නේ පින. පින අසම්පූර්ණ වැඩිමක් නෙමෙයි. අපි කාට සම්පූර්ණ ජීවිතයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේ චූටි අවස්ථාව කියන්නේ අත් දෙක කකුල් දෙක මූණ කට නැති ඉතා සියුම් අවස්ථාවේ ඉඳලා අද මේ තැන දක්වාම තවමත් තමන්ගේ පිටිපස්සෙන් තමන්ගේ හැවනැල්ල විදියට පවතින්නේ පින. පින. මේ පිනේ අවසන් වුණොත් එහෙම, මේ පිනේ ඉවර වුණොත් එහෙම, මේ පිනේ අඩුපාඩුකම් මතු වුණොත් එහෙම, අතරමඟදී අත් නැති වෙනවා, අතරමඟදී කකුල් නැති වෙනවා, අතරමඟදී ශරීරයට හානි වෙනවා. අන්න එතකොට අපි කියනවා පින යට ගිහිල්ලා පව බලපාලා. එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. පින යට ගිහිල්ලා පව බලපානවා කියලා අපි එතනදී කියනවා. එහෙනම් මෙතන තියෙනවා දෙක සම්බන්ධතාවයක්. ඒ තමයි කයට ඉස්සෙල්ලා හිත තමයි සම්බන්ධ වෙන්නේ. හිත තමයි මේ රූපයක් ලබා ගන්නෙ. හිත තමයි ශරීරයක් ලබා ගන්නෙ. එතකොට මේ හිත පවතිනකන් අපි පුළුවන් තරම් බලන්න ඕන ධර්මය ඇසුරු කරන්න. ආගම ඇසුරු කරනවා වගේම ඔය මල් පහන් පූජා කරනවා කරනවා වගේම තමන් බලන්න ධර්ම ශ්‍රවණය කරන්න. ඒකට තමයි ධර්මය ඇසුරු කරනවා කියන්නේ. ධර්ම ශ්‍රවණය කරනකොට තමන්ගේ ප්‍රඥාව වැඩෙනවා. අපි බණ අහනකින් වෙන කිසිම දෙයක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රඥාව වැඩි දියුණු වේවා, ප්‍රඥාව වැඩි දියුණු වේවා. මේ ඔළුවේ මේ මොලේ තියෙනව සක්‍රීය උනේ නැති ස්නායු. ඒවා කෑමෙන් සක්‍රීය වෙන්නේ නැහැ. රූප බැලුවට සක්‍රීය වෙන්නේ නැහැ. සින්දු ඇහුවට සක්‍රීය වෙන්නේ නැහැ. චිත්‍රපටි බැලුවට සක්‍රීය වෙන්නේ නැහැ. ගේම් ගැහුවට සක්‍රීය වෙන්නේ නැහැ. ඒවා සක්‍රීය වෙන්න, ඒවා සක්‍රීය වෙන බණ අහන්න ඕනේ. ඉතාම සියුම් ස්නායු තියෙනවා මොළයේ. ඒ ඉතාම සියුම් ස්නායු සක්‍රිය වෙන්නේ දාන, සීල, භාවනා. ඔන්න ඔය තුන් පැත්ත වැඩෙනකොට අර ඉතාම සියුම් ස්නායු සක්‍රිය වෙනවා. ඒ ප්‍රඥාවට අදාළ ස්නායු. හිත විතරක් තිබුණට වැඩක් නැහැ. පපුව ඇසුරු කරගෙන හිත විතරක් තිබුණට වැඩක් නැහැ. මොළෙත් තියෙන්න
නේද මොලෙත් තියෙන්න ඕනනේ. එහෙනම් ඔය සතා සීපාවටත් පුළුවන් නේ බනහන්න ඇවිල්ලා. බෑ බනහන්න පුළුවන්කම ලැබෙන්නේ බනහන්න හිතෙන්න ඇත්තටම මොලේ තියෙන්න ඕනේ. මොලේ නැති කෙනෙක්ට බනහන්න හිතෙන්නේ නැහැ. මොලේ තියෙන කෙනෙක් නම් ඒකට තමයි නියමම විදිහට මොලේ තියනවා කියලා. මොලේ තියෙන කෙනෙක් නම් එයා දහමට ලං වෙන්න බලනවා. අපිට ලැබිලා තියෙන වටිනා දහමක්. ඒ බුදු දහම. මේ රටේ තව ආගම් තියෙනවා. ඒ ආගම්වල ඒ ආගම් අදහන අයට වඩා අපිට ලැබිලා තියෙන්නේ වටිනාම දහමක්. ඒ බුදු දහම. බුදු දහමේ තියෙන විශේෂත්වය මොකද්ද? බුදු දහමේ තියෙන විශේෂත්වය තමයි හීනෙන්වත් රහසින්වත් සතෙකුට හිංසාවක් කරන්න එපා කියනවා බුදුදහම. වෙන එහෙම කියා දෙන්නේ නැහැ. රහසින්වත් සතෙකුට හිංසාවක් කරන්න එපා කියනවා. රහසින්වත් කාටවත් කරදරයක් කරන්න එපා කියනවා. රහසින්වත් කාටවත් අනර්ථයක් කරන්න එපා කියනවා. රහසින්වත් එපා කියනවා. රහසින්වත් කියන්නේ හිතටවත් එහෙම චේතනාවක් ගන්න එපා කියනවා. ඒ තරමටම මේ හිත හදනවා බුදුදහම. බුදුදහම. එනිසා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ අභ්‍යාසය තමන් නිතරම කරන්න බලන්න. අඩුමතරමේ දවසට විනාඩි 20ක් 25ක්වත් තමන්ට බණ ටිකක් අහන්න පුළුවන් නම් තමන්ගේ අර අක්‍රීයව පවතින මොළේ සක්‍රීය විය යුතු ස්නායු සක්‍රීය වෙනවා ධර්මයෙන්. එතකොට තමන් හොඳට තේරුම් අරන් ජීවත් වෙන කෙනෙක් වෙනවා. ඒක තමයි අවශ්‍ය. හොඳට තේරුම් අරන් ජීවත් වෙනවා. මොනවද තේරුම් ගන්නෙ? මේ වටපිටාව තේරුම් ගන්නවා. වටපිටාව කියලා කිව්වට පස්සේ මේ ඇස් දෙකට පේන ඒවා ඔක්කොම අයිති වෙනවා. ඇස් දෙකට නොපෙනෙනේවත් තියෙනවා වටපිටාව තුළ. ඇස් දෙකට පෙනෙනේවත් තියෙනවා වටපිටාව තුළ. ඇස් දෙකට නොපෙනෙනේවත් තියෙනවා වටපිටාව තුළ. කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ බලන්න වටපිටාවට අයිතිවන එකක් තමන්ට කණ්ණාඩි ඉස්සරහින් පේනවා. මොකද්ද? තමන්ගේ රූපය. ඒක වටපිටාවට අයිති වෙන දෙයක්. ඒ තමන්ගේ රූපය තමන් එහෙම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා තියෙනවා දැක්කට ඒ රූපය තුළ කිඳා බැහැගෙන ඉන්න හිත තමන්ට පේන්නේ නැහැ නේද? කණ්ණාඩි ඉස්සරහට ගියාට හිත පේන්නේ නැහැනේ. ආන්න ඒ කණ්ණාඩියේ ඉස්සරහදි නොපෙනෙන සිතත් තමන් තේරුම් ගන්නවා. ධර්ම ශ්‍රවණය කරනකොට තමයි ඉති වෙන අභ්‍යාසයක් නැහැ. කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ තමන්ට පේන තමන්ගේ රූපයත් තේරුම් ගන්නවා. කණ්ණාඩි ඉස්සරහදි තමන්ට නොපෙනෙන තමන්ගේ හිතත් තමන් තේරුම් ගන්නවා. අන්න ඒකටයි වටපිටාව තේරුම් ගන්නවා කියන්නේ. ඔය දෙපැත්ත තමන්ට හොඳට තේරෙනකොට එළියේ දේවල් මොනවා වුණත් තමන්ට ගාණක් නැහැ. අපි ගොඩක් වෙලාවට අඬන්නේ එළියටනේ. අපි ගොඩක් වෙලාවට මේ නොදන්නාකම හින්දා අවිද්‍යාවෙන් වැහිලන හිත අපි මේ අඬන තරමක් අඬන්නේ එළියටනේ, එළියේ දේවල් වලටනේ. නමුත් මේ දෙපැත්ත තමන්ට හොඳට තේරෙනකොට මේ එළිය පෙරළුණත් කමක් නැහැ කියලා තමන්ගේ හිත පුදුම තරම් ශක්ති සම්පන්න හිතක් තමන්ට ලැබෙනවා. එළිය පෙරළුණත් කමක් නැහැ. මොකද තමන් අවබෝධ කරගෙන තියෙනවා ඇතුළාන්තය. ওই දෙපැත්ත ඉතින් අවබෝධ කරගන්න එක දවසින් බැරි වෙයි. ඒකට ඉතින් දිගට දිගට මේ අභ්‍යාසය කරන්න ඕන. එතකොට තමයි නිපුණත්වයට පත් වෙන්නේ. එක දවසින් පීනන්න බෑනේ නේද? වතුරට බැස්සා වුණාට එක දවස් එක ගොඩ ඉඳලා ඕනතරම් තමන් ඉගෙනගෙන ඇති පීනන්න ඕන ක්‍රම, පීනන්න ඕන ආහාර තමන් ඕනතරම් ගොඩ ඉඳලා ඉගෙනගෙන ඇති. හැබැයි ගොඩ ඉඳලා ඉගෙන ගත්තට වතුරට බහින්න ඕන, බැහැලත් පුහුණු වෙන්න බෑ. දැන් පින්වතුන් ගොඩ ඉඳන් ඉගෙනගෙන තියෙන හොඳට බණ අහලා හොඳට සිල් සමාදන් වෙලා හොඳට ධර්ම ශ්‍රවණය කළා ටිකක් ටිකක් පින්වතුන්ගේ ඔළුවට මේ ධර්මානුකූලව වැටෙන්න ඕන දේවල් වැටිලා තියෙනවා. මරණය සම්බන්ධව වැටිලා තියෙනවා. වැටිලා තියෙනවා නේද ඔළුවට ටිකක්? මරණය සම්බන්ධ වැටිලා තියෙනවා. ඒ මරණය සම්බන්ධව ටිකක් පින්වතුන්ගේ ඔළුවට වැටිලා තියෙන නිසා මරණයක් ඉදිරිපිට පින්වතුන් පොළව අර පොළව හාරගෙන පොළව ඌරගෙන කෑ ගහලා නඩන්නේ නැහැනේ. පොඩ්ඩක් එකපාරට කඳුළු ටිකක් එනවා. ඊට පස්සේ තින් ඇහැ පිහදා ගන්නවා. මොකද මරණයේ ධර්මතාවය වෙනස් කළ නොහැකි දේවල් වලට බණ පොතේ තියෙන වචනය ධර්මතා. වෙනස් කළ නොහැකි දේවල් තියෙනවා. පිඟතුන් බණ අහලා තියෙන නිසා මරණයේ ධර්මතාවයක් කියලා පිඟතුන් වටහාගෙන තියෙනවා. වෙනස් කළ නොහැකි දෙයක්. ඒක පිටට විතරක් නෙවෙයි, ඒක තමන්ටත් බලපානවා. අවුරුදු කීයක් විතර ගියාට පස්සේද බලපා? අපි එක එක වයස් තියාගෙන ඉන්නෝ නේද? අවුරුදු 50ක 60ක විතර කෙනෙක් නම් එයා තියන් ඉන්නේ අවුරුදු 90ක් විතර ගියාට පස්සේ මරණය බලපානවා කියලා. අවුරුදු 10ක 15ක විතර කෙනෙක් නම් එයා හිතන් ඉන්නේ අවුරුදු 100ක් විතර ගියාට පස්සේ මරණය බලපානවා. ඔහොමනේ අපි මරණය ගැන හිතන් ඉන්නේ. මරණය බලපානකොට බලපාන්නේ අවුරුදු 80ක් 90ක් 100ක් විතර ගියාට පස්සේ කියලා අපි හිතන් ඉන්නේ. ඒක හරිද? අවුරුදු 80ක් 90ක් 100ක් විතර ගියාට පස්සේ තමයි මරණය බලපාන්නේ කියලා අපි හිතන් ඉන්නවා. ඒක හරිද? ඒක වැරදි. ලෙඩ වෙන එක බලපාන්නේ
අපි ඒක ගැනත් හිතන් ඉන්නේ එහෙම තමයි. අම්ම තරන් තාම මං වයස නැහැ, ආච්චි තරන් තාම මං වයස නැහැ. ඔය ආච්චිගේ වයස එනකොට තමයි, අම්මගේ වයස එනකොට තමයි ලෙඩවීම මට බලපාන්නේ. ඒක හරිද? ඒක වැරදි. වයසට යෑම, අම්මගේ වයසට මම තාම ඇවිල්ලා නැහැ, තාත්තගේ වයසට මම ඇවිල්ලා නැහැ, ආච්චි අම්මගේ වයසට මම තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා වයසට යෑම මට බලපාන්නේත් ඔය ආච්චි අම්මගේ අම්මගේ වයසට ආවට පස්සේ. ඒක හරිද? ඒක වැරදි. අන්න බලන්න අපි කොච්චර වැරදි දැක්මකද ඉන්නේ මේ ජීවිතයේ සම්බන්ධ දේවල් ගැන, නේද? ජීවිතයේ සම්බන්ධ දේවල් ගැන අපි ලොකු වැරදි දැක්මක ඉන්න. ඔන්න ඔය දැක්ම පිරිසුදු වෙනවා බණ අහනකොට. ඔය දැක්ම වැරදි. මරණය සම්බන්ධව හිතනකොට තමන්ට තේරෙනවා, තමන්ට පේනවා, තමන්ට දැනෙනවා බණ අහනකොට. මරණය මේ අවුරුදු 80ක් 90ක් ගියාට පස්සේ තමන්ට එන එකක් නෙවෙයි. ඒක මේ වාඩි වෙලා ඉන්න තප්පරේදි තමන් වටේ කරකිනවා. රූපේ මැරෙනවද නැද්ද? රූපේ මැරෙනවා. මේ වාඩි වෙලා ඉන්න තප්පරෙත් රූපය මැරෙනවා. තමන් හොඳට කල්පනා කරන්න ඕනේ ඒවා. ඒවා තමන්ගේ ඥාණයෙන් අපි මෙහෙන් පින්වතුන්ට දුන්නට පින්වතුන්ගේ පැත්තෙන් ගන්න ඕන පින්වතුන්ගේ ඥාණයට. ඒ ඥාණයට පින්වතුන් ගන්නේ කොහොමද? පින්වතුන්ට සිද්ධ වෙනවා ඒක ගැන කල්පනා කරන්. තමන්ට තනිව ඒක ගැන කල්පනා කරද්දී තමන්ට තනිවේ වැටහීම එන්නේ නැත්නම් තමන් බලන්න ඕන ඒක ගැන දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. එහෙනම් මරණය මේ මොහොතේ තමන් වටේ කරකිනවා. මොහොතක් මොහොතක් පාසා රූපය මැරෙනවා, රූපය මැරෙනවා, රූපය මැරෙනවා. හිතාගන්න බැරි තරම් වේගයකින් මේ රූපය මැරෙනවා. ඒත් මේ මැරෙන රූපය ගැන අපි හිතන් ඉන්නේ කොහොමද? තියෙනවා නේද? අපි තියෙනවා කියලා නේ හිතන් ඉන්නේ. රූපය තියෙනවා. අම්මගේ රූපය තියෙනවා, තාත්තගේ රූපය තියෙනවා, ආච්චිගේ රූපය තියෙනවා, මගේ රූපය තියෙනවා. අපි රූපය ගැන හිතන් ඉන්නේ කොහොමද? තියෙනවා කියලා. ඒත් බණ අහන්නාට පස්සේ තමන්ට තේරෙනවා රූපය තියෙන එකක් නෙවෙයි. රූපය මේ කතා කරන මොහොතේ රූපය මරණය වැළඳ ගන්නවා, මරණය වැළඳ ගන්නවා. ඒකට අපි කියන ලොකු වෙනවා කියලා. අපි ඒකට කියන්නේ මොකද්ද? ලොකු වෙනවා. අවුරුදු 5ක විතර පුංචි දරුවා අවුරුදු 7ක් වෙනකොට අපි කියන්නේ මොකද්ද? ලොකු වෙනවා. හැබැයි බණ අහන කෙනෙක්ට තේරෙනවා ඒ ලොකු වෙනෝ නෙමෙයි, ඒ රූපය මරණය වැළඳ ගන්නවා. රූපේ මරණය වැළඳ ගන්නවා. ඇත්තද බොරුද? ඇත්ත. රූපය මරණය විතරක් නෙවෙයි ඉන්නේ වැළඳ ගන්න. මේ වාඩි වෙලා ඉන්න මොහොතෙත් රූපය දිරාපත් වීමත් වැළඳ ගන්නවා. දිරාපත් වෙන්නේ අවුරුදු 50කටක් වුණාට පස්සේ නෙමෙයි, මේ දැන් මේ කියන මේ මොහොතේදී. එහෙනම් මේකේ නතරවිල්ලක් නැහැ. මේ දැන් කතා කර ඔබ මොන ක්‍රියාකාරකමද කරන්නේ, ඔබ මොන දේ තුලද ඉන්නේ, ඒ හැම මොහොතකදීම මේ රූපය අනේ පැතර මරණය වැළඳ ගන්නවා වගේම දිරාපත් වීමත් වැළඳ ගන්නවා. ඒ දෙක විතරද? මරණය වැළඳ ගන්න රූපය වැළඳ ගන්න රූප මරණය වැළඳ ගන්න, දිරාපත් වීම වැළඳ ගන්න රූපය මේ මොහොතේදීත් ලෙඩවීම වැළඳ ගන්නවා. ওই දෙක වෙනකොට දිරාපත් වෙනකොට මොකද වෙන්නේ? දිරාපත් වෙනකොට ලෙඩමතු වෙනවා. ඇහි ලෙඩමතු වෙනවා, කනේ ලෙඩමතු වෙනවා, කකුල් දෙකේ ලෙඩමතු වෙනවා. ওই දිරාපත් වීමෙන් තමයි ලෙඩමතු වෙන්නේ. අපිට හිතෙන දොස්තරගේ වැරද්ද කියලා. දිරාපත් වෙන හින්දා මොකද මේ ඇඟේ ලෙඩ මතු වෙන්නේ? මේ ඇඟේ ලෙඩ මතු වෙන්නේ දිරාපත් වීම නිසා. එහෙනම් මේ වගේන් අපි මේ වෙලාවෙදිත් බැඳිලා මේවට වෙලිලා. ඉතින් ධර්ම ශ්‍රවණය කරනකොට අර බලන්න තමන්ට රූපය ගැන වැටහෙන විදිය. එතකොට තියෙනවා කියලා වැටහෙන්නේ නැහැ. මැරෙනවා කියලා වැටහෙනවා, දිරාපත් වෙනවා කියලා වැටහෙනවා, ලෙඩ වෙනවා කියලා වැටහෙනවා. මේ වෙලාවෙදිත් මේ රූපය මැරෙනවා, මේ වෙලාවෙදිත් මේ රූපය දිරාපත් වෙනවා, මේ වෙලාවෙදිත් මේ රූපය ලෙඩ වෙනවා. අන්න හවස බුදුන් වැඳලා කරන්න හොඳ භාවනාවක්. අන්න හවස බුදුන් වැඳලා කරන්න හොඳ භාවනාවක්. ඒකට කියන්නේ කායානුපස්සනා භාවනාව. කායානුපස්සනා භාවනාව තමන් හොඳ සිහියෙන් යුක්තව වෙන කිසිම දෙයක් සම්බන්ධව කල්පනා කරන්නේ නැතුව තමන් බලන්න පුහුණුවක් අරගෙන මාස 3ක් 4ක් 5ක් 6ක් තමන් ඒ පුහුණුව ඉස්සරහට අරගෙන යන්න බලන්න කම්මැලි වෙන්නේ නැතුව. ඒ කියන්නේ ඉක්මනින් බුදුන් ඇදලා ඉවර කරන්නේ නැතුව සේරම වැඩ ටික gedara කල්ලාතු අවසන් කරන්න. අවසන් කළා බුදුන් වඳින වෙලාවට තමන් හිතට ගන්න මම වෙන කිසිම දෙයක් සම්බන්ධව මේ වැඩේදී කල්පනා කරන්නේ. අපිට පුරුදු වෙලා තියෙන වැඩේ කරන ගමන් තව තව වෙන වෙන දේවල් කල්පනා කර කර වැඩේ කරන්න. හාල් සෝදනකොට, රෙදි පෙරදි සෝදනකොට, ගෙවල් දොරවල් අතු ගන්නකොට, රෙදි ටික වනනකොට, රෙදි ටික මිරිකනකොට, රෙදි ටික හෝදනකොට, පොත බලනකොට, අකුරු ලියනකොට අපි හැම වෙලාවෙදිම හිත පිහිටවල තියෙන වෙන අරමුණක වෙන වෙන දේවල් කල්පනා කර කර තමයි අපි අර වැඩේ කරන්නේ. නමුත් මේ පුදුම් වඳින තැනදී තමන් හොඳට කල්පනා කරන්න මම වෙන කිසිම දෙයක් හිතට ගන්නේ නැතිව මේ වැඩේ කරන තැනදී මම මේ කාරණාව සිහිපත් කරනවා කියලා.
මාස 3ක් විතර තමන් කරන්. තමන්ට එතකොට ලොකු අවබෝධයක් එනවා. ඒක භාවනා කමටහනක් වෙනවා. ඒ කියන්නේ සිහිය මේක දකින්න එකතෙන් වෙලා ඉන්නවා. සිහිය එකතැනක පවත්වා ගන්නවා තමන්. දැන් තමන් දැනට මේ වෙනකම් කරන්නේ මම සුවපත් වෙම්මා බුදු ගුණ අනන්තයි ඔය වගේ භාවනානේ. මේක විදර්ශනා භාවනාවට අයිති වෙනවා. මේක විදර්ශනා භාවනාවට අයිති වෙනවා. ඒ කියන්නේ මේ රූපය දිරනවා, මේ රූපය මියදෙනවා, මේ රූපය ලෙඩ වෙනවා. මේ රූපය දිරනවා, මේ රූපය මියදෙනවා, මේ රූපය ලෙඩ වෙනවා. එච්චරයි. ඒ වචන තුන තමයි තියෙන්නේ. මේ රූපය දිරනවා, මේ රූපය ලෙඩ වෙනවා, මේ රූපය මියදෙනවා. රූපය ඊට පස්සේ අපි අයින් කරනවා මේ 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 කිය කිය අපි කියනවනේ. ඒ මුලින් පුහුණු වෙදි පමණයි අපි මේ කියලා කියන්නේ. මේ කියලා කියනකොට එතන තියෙනවා කියන හැඟීමක් ගන්නවනේ අපි එතනට. නේද? මේ කියන වචනේ මේ මේ කියන අකුර පොඩි අකුරක් නෙවෙයි. කොම්බුවයි මයන්නයි උනාට මේ කියන අකුරෙන් සම්පූර්ණ මේ හිත වහලා තියෙන මේ කියන අකුර තුල තියෙනවා තියෙනවා කියන හැඟීම. අපි ටිකක් එහාට බලාගෙන යනකොට මේ කියන අකුර හලලා දානවා. මේ කියන අකුර හලලා දාලා මේ රූපය කියලා දැන් ගන්නෙ. අපි දැන් ගන්නෙ රූපය කියන වචනේ පමණයි. රූපය දිරනවා, රූපය ලෙඩ වෙනවා, රූපය මියදෙනවා. රූපය දිරනවා, රූපය ලෙඩ වෙනවා, රූපය මියදෙනවා. හොඳට තමන් කරන්න. කරන කෙනාට ප්‍රතිඵල ලැබෙනවා. කරන කෙනාට ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙන හැමනේ සුනාත ධාරේත චරාත. චරාත කියලා කියන්නේ අහන්න, අහලා හිතේ තියාගන්න, හිතේ තියන් කරන්න. අහන්න ඕන, අහලා හිතේ තියාගන්න ඕන, හිතේ තියන් කරන්න ඕන. තමන්ට ඉතින් වයස බලපාන්නේ නැහැ. මේක අමාරු නැහැනේ ඉතින්. අමාරුද මේක? මේක අමාරු නැහැ. මේක පොඩි භාවනාවක්. මේක පොඩි නැහැ. සතිපට්ඨාන සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කායානුපස්සනාව කියලා භාවනා ක්‍රමයක්. ඒ කායානුපස්සනාව භාවනා ක්‍රමයට අයිති වෙන තැනක් තමයි මේක. මේකම ඇත්තේ ඉතින්. විදර්ශනාව දියුණු කරගෙන තමන් ඉස්සරහට ගියොත් තමන්ට දැනේ කොච්චර නිවීමක් මේ හිතේ දැන් තියෙනවද? දැවෙනවනේ ඉතින් සිත. දැවෙනව මොන වගේද? නැතිකම නැතිකම නැතිකමනේ. නිතරම කල්පනා වෙන්නේ මොනවද? තියෙන දේවල් නෙමෙයි, නැති දේවල්. නිතරම හිතන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් අරවත් තිබුණා නම්, මේවත් තිබුණා නම්, අර විදිහටත් තිබුණා නම්, මේ විදිහටත් තිබුණා නම්, අර තරම් දිගට, මේ තරම් කොටට, අර තරම් උසට, මේ තරම් මිටියට. ඔය නැතිකමමයි නිතරම හිතේ තියෙන. ඒකනේ බුදුහාඳුර මතක් කරන්නේ. මේක පුරවන්න කොච්චර මහන්සි වුණත් මේ නැතිකම, මේ මදිකම පුරවන්න බෑ. අපි ඉතින් මේ මහන්සි වෙන්නේ මොකකටද? ජීවත් වෙනවා කියලා අපි අඳුන්වාගෙන ජීවත් වෙනවා කියලා අපි මේ මහන්සි වෙනව නේද? මේ මහන්සි වෙන්නේ මොකක් පුරව ගන්නද? මේ නැතිකමයි, මදිකමයි, අඩුකමයි පුරව ගන්න නේද අපි මේ මහන්සි වෙන්නේ? ඈ ආයි කල්පනා මේ බණ ආයනකොට පින්වතුන්ට ආයි අහන්න පුළුවන්. ආයි කල්පනා කරලා බලන්න තමන් මේ ජීවත් වෙනවා කියලා කිය කිය තමන් මොකද්ද මේ කරන්නේ? නැතිකමයි, අඩුකමයි, මදිකමයි පුරවන්න නැවත 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 රැයක් දවාලක් නැතුව මහන්සි වෙනවා. පුරවන්න පුළුවන්ද? බෑ බෑ. කොච්චර පුරවන්න හැදුවත් පුරවන්න බෑ. අනවාන හිත තේරුම් ගන්න හැටි අපි දැන්. එතකොට තමන්ට තේරෙනවා මේකේ බැරි බව. තමන්ට નિરાයාසයෙන්ම තේරෙනවා මේක බැරි වැඩක්. මේ කරන්න හැදුවට හිත පුරවන්න, හිත පුරවන්න බෑ. හිත පුරවන්න බෑ. කවුරු හරි කෙනෙක් හිතනවා නම් හිත පුරවන්න පුළුවන් කියලා, ඒක වැරදි කල්පනාවක්. හිත පුරවන්න බෑ මොන තරම් දේවල් දුන්නත්. ඇතිනම් නෑ. ඇතිද? ඇති නෑ. කොයිතරම් දේවල් දුන්නත් මදි මදි මදි. මිනිස්සුන්ගේ කටේ නිතරම තියෙන මදිකම නෙවෙයිද? නිතරම තියෙන මදිකම. ඔය මහන්සි වෙන්නේ, ගහගන්නේ, මරාගන්නේ, රණ්ඩු වෙන්නේ, අඟලට දෙකට සමහර වෙලාවට වැල්බීසියා කෝටු එහා මෙහා කර 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 කර, පොල් ගහනව, පඳුරු බඳිනව, ගම්බිරි සම්බරනව, ඕවා කර කර, මේ මොකටද මේ මහන්සි වෙන්නේ? මේ මදිකම වහගන්න. ඒත් අපි තේරුම් ගන්න ඕන මේ හිතට මේ හිත පුරවන්න බෑ. මේක පුරවන්න බෑ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්නකොට මොකද වෙන්නේ? පුරවන්න බැරි බව තමන්ට තේරෙන්න 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 තමන් මේකට වෙන මහන්සිය අඩු කරනවා. නේද? පුරවන්න බෑ කියලා තමන්ට තේරෙන්න තේරෙන්න තමන් මේ හිත පුරවන්න ගන්න මහන්සිය හැමෙහිට ටික 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 අඩු කරනවා. අඩු කරනකොට හිතට කොහොමද දැනෙන්නේ? පුදුම සැනසෙල්ලක් දැනෙනවා. අඩු වෙනකොට තමයි සැනසෙල්ල. අපි හිතන් ඉන්න විදිය වැරදි. අපි හිතන් ඉන්නේ කොහොමද? වැඩි වෙන්න ඕන සතුට. සතුට තියෙන්නේ වැඩි වෙන තරමට කියලා. ඒ අපේ පෘථග්ජන පුහුදුන් කල්පනාව. මේක මෙහෙම කිව්වට සමාල්ලාට ඒත් පිංගුතුන් හිතට යන එකක් නෑ. ආයි පොඩ්ඩක් තනි තනිව කල්පනා කරලා බලන්න. වැඩි වෙනකොට තමයි අපි හිතන්නේ සතුට රැඳෙන්නේ නෑ. වැඩි වෙනකොට සතුට නෙමෙයි, වැඩි වෙනකොට බරයි.
මේ දේවල් වැඩි වෙනකොට බරයි බලන්න ඉස්සර තිබිච්ච සැනසෙල්ල දැන් තියෙනවද තම තමන්ගේ හිතවල? ඉස්සර අර පොඩි වයසේදී උඩුපැලියන් අතට අර තොටිල්ල වැනි වැනි ඉන්නකොට තමන්ට කොච්චර හොඳට නිින්ද ගියාද? තමන් කොච්චර පහසුවෙන් හිටියද? දැන් තියෙනවද තමන්ට ඒ තිබ්බ සැනසෙල්ල? දැන් ඒ සැනසෙල්ල නෑ තමන්ට. ඇයි ඒ? මේව වැඩි වෙනකොට සැනසෙල්ල නැති වෙනවා. ඔළුවේ හොඳට තියාගන්න. අමුතු දෙයක් නෙවෙයි මේ මහා පාට අරව මේව ලොකුවට කරගහ ගන්න ඕනේ නෑ. ඒ ඔළුවට කරගහ ගන්න ඕනේ හැම වෙලේදීම හිතන්න මොනවා හරි දෙයක් තමන්ට ලැබෙනවා නම් ඒ ලැබෙනකොටම තමන් කල්පනාවට ගන්න මේ ලැබෙනකොට හිතේ බර වැඩි වෙනවා. තලයට ඒක තරම් දෙයක් හරි තමන්ට ලැබෙනවා නම් ඒ ලැබෙනකොට හිතේ බර වැඩි වෙනවා. ඇයි? ලැබුණාම ලැබුණ දේ අපිට පැත්තකට කරලා තියන්න බෑ. ලැබුණ ගමම්ම අපි ලැබිච්ච දෙයට අපි මොකද කරන්න ඕන? ලැබුණ ගමම්ම අපි ලැබිච්ච දේ වෙනුවෙන් අපි අපේ ජීවිතේ වැය කරන්න ඕන. ඒක පරිස්සම් කරන්න ඕන, රකින්න ඕන, ආරක්ෂා කරන්න ඕන. නැති වෙනවට කැමති නෑ. නැති වෙන්න යනකොට අපිට රණ්ඩු වෙන්න වෙනවා, කෑ ගහ ගන්න වෙනවා. බලන්නකෝ මේ සියලුම අකුසල් අපි රැස් කරගන්න එන මේ හිතේ අවබෝධයක් නැති දුර්වලතාවය නිසා. ඉතින් භාගතුන් හස ජීවත් වෙන දවසේ විශේෂ සිදුවීමක් අපි මේ මාතෘකා දේශනාවට ගත්තේ. එක හාමුදුරුවන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේගෙන් නිවන් දකින්න කමටහන් ගත්තා. නිවන් දකින්න කමටහන් ගන්නෝ කියලා කියන්නේ ඔය වගේ බණ අහලා කොහොමද හිත පුරුදු කරන්න ඕන, කොහොමද හිතින් කල්පනා කරන්න ඕනේ කියලා අවබෝධ කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් බැහැර වෙලා තනියෙන් පලාතක් හොයාගෙන ගියා. නිවන් දකින්න මහන්සි වෙන කෙනෙක්ට වැඩිපුර දේවල්, වැඩිපුර සම්බන්ධකම් ඇති වෙනකොට, වැඩිපුර දේවල් ලැබෙනකොට ඒක නිවනට බාධාවක්. පුළුවන් තරම් සම්බන්ධකම් හිතින් අඩු කරන්න ඕනේ. යුතුයකම් ටික කරන ගමන් මේවත් එක්ක තියෙන මේ දැඩි බැඳීම පුළුවන් තරම් හිතින් ටික ටික ගලවන්න ඕනේ. ඒක ලේසි නෑ ඉතින්. තමන් හොඳටම දන්නවා මේ එකක්වත් අරගෙන ආවේ නෑ කියලා. තමන් හොඳටම දන්නවා මේ එකක්වත් අරගෙන යන්නෙත් නෑ කියලා. ඒත් බලන්න මේවට තියෙන කෑදරකම නේද? මේව නොදක ඉන්න බෑ, මේව නොබල ඉන්න බෑ, මේ වගේ හඬ අහන්න නැතුව ඉන්න බෑ. අඩුම තරමේ ඡායාව හරි හෙවණැල්ල හරි හුළඟ හරි වදින්න ඕනේ කියලානේ හිතින් හිතාගෙන ඉන්නේ. එනකොට අරගෙන ආවෙත් නැති, යනකොට අරගෙන යන්නෙත් නැති දේවල් නිතරම කල්පනා කරන්න. මේක දෙයක්වත් එනකොට අරගෙන ආවෙත් නැහැ, මේක දෙයක්වත් යනකොට අරගෙන යන්නෙත් නැහැ. හොඳ භාවනාවල් ඒවා. හොඳ භාවනාකමට තමන් වැඩපල කරන ගමන් කල්පනා කරන්න, දුක හිතෙන වෙලාවටත් කල්පනා කරන්න, සතුට හිතෙන වෙලාවටත් කල්පනා කරන්න. මේකක්වත් අරගෙන ආවෙත් නැහැ, මේකක්වත් අරගෙන යන්නෙත් නැහැ. ඉතින් මේ හාමුදුරුව පිරිස අඩු පළාතක් හොයාගෙන ගියා. උන්වහන්සේ ඒ පළාතට වැඩම කරලා ඒ පළාතේ උන්වහන්සේ අර හිතින් හිතාගෙන ගිය අරමුණ වෙනුවෙන් පුදුම තරම් කැප වුණා. අරමුණකට නම් කැප වෙන්න ඕන. බෞද්ධ විදිහට අපේ අරමුණ නිවන් අරමුණ. ඒ නිවන් අරමුණ නිකම්ම ප්‍රාර්ථනා කළාට බෑ. ඒකට කැප වෙන්න ඕන. දන් දෙන්න පුළුවන් තැන්වල දන් දෙන්න. තමන්ගේ නැතිකම ගැනවත් හිතන්න එපා. මට නැති වුණාට කමක් නෑ කියලා හිත හදාගෙන දන් දෙන්න පුළුවන් තැන්වල දන් දෙන්න. පුදුම ශ්‍රේෂ්ඨයි. එහෙම කරන්න බෑ ඉතින්. හරි අමාරුයි. නමුත් තමන්ට කරන්න පුළුවන් නම් මට නැති වුණත් කමක් නෑ, මං බඩගින්නේ හිටියත් කමක් නෑ කියලා තමන්ට එහෙම කල්පනාව කරන් දන් දෙන්න පුළුවන් නම් දන් දෙන්න පුළුවන් හැම තැනකදීම තමන් දන් දෙන්න. පින්වතුන්ට හිතෙනවා ඇති හාමුදුරු මහ පුදුම කතාවක්නේ කියන්නේ කියලා. ඉතින් නිවන් දකින්න ඕන නම් ඒව පුරුදු වෙන්න ඕනේ. ඒ මධ්‍යස්ථ හිත තමන් හදාගෙන දන් දෙන්න තමන්ට කවදාවත් නැති වෙන්නේ. තමන්ගේ බඩගින්න ගැන හිතන්නේ නැතුව තමන් දන් දෙන්න පුරුදු වෙලා තියෙනවා නම්, තමන්ගේ ඇඟට පතර අවශ්‍ය කරන දේ ගැන ඕනකම හිතන්නේ නැතුව තමන් දන් දෙන්න පුරුදු වෙලා තියෙනවා, තමන්ට කවදාවත් නැති වෙන්නේ නැහැ. තමන්ට නිකන් ලැබෙනවා. දීමෙන් තමයි ලැබීම. වෙන මොකකින්ද ලැබෙන්නේ? සල්ලි වලින්ද ලැබෙන්නේ? සල්ලි තිබුණට ලබන්න බෑ. අපුත්තක සිටුවරයට ඕන තරම් සල්ලි තිබුණා. හැබැයි අඳින්න කියලා ඇඳුමක් ගත්තේ නැහැ. බඩ පිරෙන්න කන්න කියලා හරියට වේලකට කෑම ටික උයාගත්තේ නැහැ. ගමනක් බිමනක් යන්න කියලා හරියට වාහනයක් ගත්තේ නැහැ. වැස්සකට ඉහිලන්න කියලා හරියට කුඩයක් ගත්තේ නැහැ. අපුත්තක ඕන තරම් සල්ලි තිබුණට බෑ. ලබන්න නම් මොකද කරන්න ඕන? ලබන්න නම් දෙන්න ඕන. දෙනකොට තමයි ලැබෙන්නේ. ඒක තමයි සූත්‍රය. ඒක තමයි සූත්‍රය. තමන්ට දෙන්න හිත එන වෙලාවල් වලදී සමහර විට තමන්ට ආයිත් අනෙත් පැත්තේ ඒ හිත යට කළා, අනේ ඔන්න ඔහේ දීලා බෑ කියලා හිතෙන්න පුළුවන්. එවැනි ඒ හැම තැනකදීම හිතන්න ලැබෙන්නේ දුන්නොත්. ඒත් අපි මේ දෙන්නේ ලැබීමේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. කෙලස් නැති කරන්න. දෙනකොට තමයි කෙලස් අඩු වෙන්නේ. ඉතින් මේ හාමුදුරුව අර පළාතට ගිහිල්ලා හොඳට මේ දාන සීල භාවනා කියන තුන් පැත්ත ගැන කල්පනා කරමින් උන්වහන්සේ මාර්ගයේ වැඩුවා. උන්වහන්සේට රහත් ඵලය අවබෝධ වුණා. අර අපි මුලින්ම කතා කරපු දෙපැත්ත සම්බන්ධව උන්වහන්සේට පුදුම අවබෝධයක් ඇති වුණා. හිත සම්බන්ධවත්, කය සම්බන්ධවත් ඔය දෙකම තියෙනව නෙවෙයි, මොහොතක් පාසා වෙනස් වෙනවා කියලා උන්වහන්සේට පේන්න ගත්තා. ශරීරයත් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒ ශරීරයේ පිටකොට පවතින හිත
හිතත් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඕක හොඳට තේරුණාට පස්සේ, අවබෝධ වුණාට පස්සේ රහත් ඵලය දක්වාම කෙනෙකුට යන්න පුළුවන්. උන්වහන්සේ රහත් භාවයට පත් වුණා. දැන් උන්වහන්සේගේ හිතට පුදුම තරම් නිරාමිස සුවයක් දැනෙනවා. අර හිත සැහැල්ලුන හින්දා සේරම කෙලෙස් නැති වුණානේ. හිතේ තියෙන සේරම කෙලෙස් නැති වුණා. දැන් උන්වහන්සේගේ හිත තුළ කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් හිතේ නැහැ. කිසිම දෙයක් හිතේ නැහැ. අපේ හිතේ 1000ක් දේවල් තියෙනවානේ. දැන් උන්වහන්සේගේ හිත තුළ කිසිම දෙයක් හිතේ නැහැ. ආසාවෙන් කියලා ඇතුල් වුණ කිසිම දෙයක් උන්වහන්සේගේ හිතේ නැහැ. දැන් උන්වහන්සේගේ හිත හරිය නිදහස්, හරියට මොන වගේද? වලා ගැබින් මිදුණු හඳ වගේ. වලා ගැබින් මිදුණාම හඳ වලාකුළු වලට වැහිලා තිනකොට හඳ ලස්සන නැහැ. ඒත් වලාකුළු වලින් අයින් වුණාට පස්සේ, වලාකුළු වලින් මිදුණාට පස්සේ හඳ ගොඩක් ලස්සනයි. හඳ හොඳට එළියයි. දැන් උන්වහන්සේගේ හිත හරියට වලා ගැබින් මිදුණු හඳක් වගේ. ඒ තරම්ම පහසුවක් උන්වහන්සේට දැන් දැනෙනවා. උන්වහන්සේ කල්පනා කළා, මේ පහසුව බුදුහාමුදුරුවන්ට වැඳලා කියන්න ඕන මම. ඒ කියන්නේ තමන් මේ ධර්ම මාර්ගය අවබෝධ කරගත්තා කියලා බුදුහාමුදුරන්ට වැඳලා කියන්න ඕන කියලා උන්වහන්සේ කල්පනා කළා. කල්පනා කළා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න කියලා මගට බැස්ස වඩින්න. උන්වහන්සේ අද වගේ මේ ජනාකීර්ණ පළාත් නෙවෙයි, ඉස්සරහාමුදුරර ගොඩාක් වැඩියේ කැලෑ පාරවල් වලින්. ඉතින් හරියට අනතුරුත් ඒ ගමන් බිමන් වඩින ගමනේදී හරියට අනතුරුත් සිද්ධ වුණා. ඉතින් උන්වහන්සේ මේ තනි පාරකට, හුදකලා පාරකට උන්වහන්සේ එළඹුණා. බුදුහාමුදුරුවෝ බැහැ දකින්න එන්න ඕන, ඇවිල්ලා වැඳලා මේ ගැන කියන්න ඕන. මගේ හිත නිදහස් වුණා ස්වාමීනි, මගේ හිත නිදහස් වුණා ස්වාමීනි, මගේ හිතේ මෙතුවක් කල් තිබ්බ මේ මහා බර ඔබ වහන්සේගේ කමඨාන හරහා නිදහස් වුණා ස්වාමීනි කියලා මේ නිදහස කියන්න ඕන කියලා තීරණය කළා. උන්වහන්සේ වඩිනවා. වඩිනකොට අතර මගදී එක ගෙදරක රණ්ඩුවක්. උන්වහන්සේ වඩින අතරමඟ එක ගෙදරක දෙන්න දෙමහල්ලෝ රණ්ඩු වෙනවා. පොඩි පොඩි දේවල් වලට දන්නේ නැත්ත. මහා රවුල් යනවා පොඩි පොඩි දේවල් වලට දෙන්න දෙමහල්ලෝ අතර. මේ කෙස් ගහක පොඩි පොල් කෙන්දක වගේ පොඩි දේවල් මහා ලොකු කරගෙන සත්ති ගණන් මූණ බලන්නේ, hina වෙන්නේ, කතා කරන්නේ. අරයා පිටිපස පැත්තෙන් එළිය බලන් ඉන්නවා, මෙයා ඉස්සරහා පැත්තෙන් එළිය බලන් ඉන්නවා. ඉතින් දෙන්නට දෙන්න මූණවත් බලන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් පොඩි පොඩි දේවල් ඕවා වැඩක් නැහැ කියලාම හිතන්න ඕන. ඔය වැඩක් නෑ කියලාම හිතන්න ඕන. මේ එකක් පස්සේවත් මම යන්නේ නෑ කියලා හිතනකොට ඒක ඒ මොහොතේදී වුණා, ඒ මොහොතේම ඉවරත් වුණා. අන්න බලන්නකො. එහෙම තමයි හිත. හිතේ ස්වභාවය ඒ මොහොතේම පහළ වෙලා ඒ මොහොතේම නැති වෙනවා. ඒ හැම සිදුවීමක් සම්බන්ධවම තමන්ට එහෙමත් බලන්න පුළුවන්. ඒ මොහොතේ වුණා, ඒක ඒ මොහොතෙන් ඉවරයි. එතනින් එහාට ආයි තමන් අර පරණ හිටපු මිනිස්සයමයි. මෙයා කවදාවත් ඒක වෙනස් වෙන්නේ නෑ. ඉතින් මේ හාමුදුරුව වඩිනකොට අර දෙන්න දෙමහල් ප්‍රශ්නයක් වෙලා කොහොම හරි ගෙදර නෝන එළියට බැහැලා රෙදි ටිකත් බෑග් එකක දාගෙන අම්මලගේ ගෙදර යන්න. එළියට බැහැලා මෙයා පාරට ඇවිදිල්ල දැන් යන්න බැලුවට මෙයාගේ හිතට චකිතයයි. තනි මග යන්න බයයි. මනුස්සයා නැතුව තනි මග යන්න බයයි. ගැහැණියක් කියලා කියන්නේ හැම වෙලාවකදීම එක්කෝ තාත්තගේ ආරක්ෂාව තියෙන්න ඕන, එක්කෝ අම්මගේ ආරක්ෂාව තියෙන්න ඕන, එක්කෝ පුරුෂයාගේ ආරක්ෂාව තියෙන්න ඕන. ඉතින් මෙයාට පාරට බැස්සට මොකද අර හිතේ කේන්තියට පාරට බැස්සට මෙයාට යන්න බයයි. මොකද මේ පාළු පාර දැක්කට පස්සේ කොහොමද මම තනියෙන් යන්නේ කියලා කල්පනා කර කර කල්පනා කර කර ඉන්නකොට අර හාමුදුරුව එතනින් වඩිනවා. මෙතනත්ිය කල්පනා කළා, හාමුදුරුව වඩිනවා ඉස්සරහින්, හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් මන් නොපෙනෙන්න ගියා නම් හරි කියලා. කවුරු හරි තනියට ඉන්නනේ ඕනේ. ඇය මොකද කරේ? හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් හාමුදුරුවන්ට නොපෙනෙන්න හාමුදුරුවොත් එක්ක ඇයත් ගියා පිටිපස්සේ. මනුස්සයා ගෙදරට ඇවිල්ලා බලනකොට බිරිඳ නෝන ගෙදර නැහැ. කාමරයට ගිහිල්ලා බලනකොට දැක්කා තිබුණ ඇඳුම් කැඩුම් ටිකක් නැහැ. ඒ කියන්නේ කෙලින්ම අම්මලා ගෙදර ගිහිල්ලා ඇඳුම් කැඩුම් ටිකක් දාගෙන අම්මලා ගෙදර ගිහිල්ලා ඔහු මොකද කළේ? ඒ ගිය දිහාවට මෙයත් පාරට බැස්සා. පාරට බැහැලා කොහොම හරි ගමන වේගවත් කර කර වේගෙන් වේගෙන් යනකොට අර හාමුදුරුවොත් එක්ක පිටිපස්සෙන් අර යන තැනැත්තියව දැක්කා. තමන්ගේ බිරිඳව දැක්කා. මෙයාට මහා කේන්තියක් ඇති වුණා. මාව දාලා මේ යන්නේ මේ හාමුදුරුවොත් එක්කද කියලා මහා කේන්තියක් ඇති වුණා. කේන්තිය ඇති වුණ තැන මේ මිනිස්සයා පැනලා අර තමන්ගේ බිරිඳව අල්ලගත්තා. අල්ලගෙන ඉවරලා ඇයට ගහන්න උස්සපු අත පහතට දාලා කල්පනා කළා, උඹට නෙවෙයි මේකට ගහන්න ඕන ඉස්සරහට යන හාමුදුරුවන්ට කියලා. එහෙම කල්පනා කළා. මේ බලන්න මේ කේන්තිය හින්දා ඉතින් මේ ආසාවෙන් හින්දා ඉතින් කේන්තිය ඇති වෙන්නේ. මේ ආසාව රාගය කැමැත්ත හින්දා මිනිස්සු කොච්චර පව් කරගන්නවද? මේ වැඩිපුර පව් කරගන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි, මේ ආසාවට වහල් වෙලා. බොරු නෙමෙයි. ආයි කල්පනා කරන්න පින්වතුන්, එක අපි මේ හිතට වැඩිපුර පව් රැස් කරගෙන තියෙන්නේ, අකුසල් රැස් කරගෙන තියෙන්නේ ආසාවට වහල් වෙලා කටයුතු කරපු නිසා.
මොහු කල්පනා කළා හාමුදුරුවන්ට තමයි මේකට දඬුවම් කරන්න ඕන මගේ මගේ තැනැත්තියවත් අරගෙන යන්නේකට කියලා. හාමුදුරුවන්ගේ ඉස්සරහට පැනලා ඒ ළඟ තිබිච්ච පොල්ලක් කඩාගෙන හාමුදුරුවන්ට නැගිටින්න බැරි වෙනකන් ගැහුවා. නැගිටින්න බැරි වෙනකන් ගැහුවා. අර ගැහණිය කෑ ගහලා කිව්වා හාමුදුරුවන්ගේ වැරද්දක් නෑ, මමයි උන්වහන්සේගේ පිටිපස්සෙන් කවුරුත් නැති හින්දා මේ තනිය නැති වෙන්න මමයි පිටිපස්සෙන් ආවේ. හාමුදුරුවන්ගේ දොසක් නෑ, හාමුදුරුවන්ගේ දොසක් නෑ කියලා කොයි තරම් කිව්වත් තමන්ගේ ගැහණියවනේ අර අරගෙන යන්නේ කියලා අර හාමුදුරුවන්ට නොසෑහෙන්න අර මිනිසයා ගැහුවා. ගහලා හාමුදුරුවන්ට නැගිටින්න බැරි වෙන තැන දක්වාම තලලා 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 මෙයා අර තමන්ගේ බිරිඳවත් අරගෙන ගෙදර ගියා. හාමුදුරුව බොහොම අමාරුවෙන් නැගිට ගත්තා. බොහොම අමාරුවෙන් නැගිටගෙන උන්වහන්සේට තියෙනවා චිත්ත වීරය. උන්වහන්සේ බොහොම අමාරුවෙන් නැගිටගත්ත නැගිටගෙන උන්වහන්සේගේ කල්පනාව තිබෙන බුදුන් දකින්න යන්නනේ. උන්වහන්සේ ගමන හැමින් සීරුවට අමාරුවෙන් අමාරුවෙන් බුදුහාමුදුරුව වැඩ හිටපු දිහාව දක්වාම උන්වහන්සේ ගමන් කරලා බුදුහාමුදුරුව වඩින්න ඉස්සෙල්ලා මේ ඇඟේපතේ තියෙන අමාරුව, මේ රුජාව, වේදනාව යන්න තෙල් සාත්තුවක් කරගන්න ඕනේ කියලා හිතුවා. ඒ ආසන්නේ ළඟට ඉස්සෙල්ලාම හම්බ වුණ පන්සලට ගොඩ වෙලා කිව්වා මගේ ඇඟට ගොඩක් අමාරුයි, පුළුවන් නම් තැලුන් තෙල් මොනවා හරි තියෙනවා නම් තැලුන් තෙල් ටිකක් ගාලා මගේ ඇඟ පොඩ්ඩක් අත ගන්න කියලා කිව්වා. ඉතින් මේ පන්සලේ හිටපු හාමුදුරුවරු තැලුන් තෙල් කුප්පියක් හොයාගෙන ඇවිල්ලා අර හාමුදුරුවන්ගේ ඇඟේ අර තැලුන් තෙල් ගාලා අත ගන්න ගමන් ඇහුවා මේ තරම් තඩිසි වෙන්න, මේ තරම් ගෙඩි ගැහෙන්න, මේ තරම් ඇඟ නිල් වෙන්න කවුද ගැහුවේ කියලා ඇහුවා. එතකොට හාමුදුරුවෝ මේ විස්තරය කිව්වා. කියනකොට ඇහුවා හාමුදුරුවන්ගෙන් ඒ තරම් ගහද්දිත් ඔබට ඔබ වහන්සේට හිතුන් නැද්ද අඩුම තරමේ ඒ ගහන පාරක් වලක්වන්න අඩුම තරමේ අතවත් උස්සන්න? මෙහෙම කුටි කාගෙන ආවේ ඒ ගහන පාරක් වලක්වන්න අඩුම තරමේ අතවත් උස්සන්න ඔබ වහන්සේට හිතුන් නැද්ද කියලා ඇහුවා. උන්වහන්සේ කියනවා ඒ මම අත උස්සන එකෙන් හදිසියවත් ඒ ගහන මනුස්සයාගේ පහරක් වැරදිලා ඒ මනුස්සයාට හානියක් වුණොත් අන්න ඒ නිසා මම ඒ මනුස්සයා ගැන හිතලා මං අඩුම තරමේ පහරක් පහර වලක්වන්න අතක්වත් තිස්සුවේ නෑ කිව්වා. පොඩිවත් කේන්තියක් ආවෙ නැද්ද ඇහුවා මෙච්චර ගහද්දි. සුළුවත් කේන්තියක් ඇති වුණ නෑ කිව්වා. උන්වහන්සේලාට හිතා ගන්න බෑ. උන්වහන්සේලා හිතුවා මෙයා මේ බොරුවක් කියනවා, මේකෙන් පැහැදිලි වෙනවා උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා. මේ තරම් ඇඟ තඩිසි වෙන්න, ඇඟ නිල් වෙන්න ගහද්දිත් ඉවසනවා කියලා කියන්නේ එහෙම ඉවසන්න ලේසියෙන් බෑ. ගහන කෙනාට පෙරලා පහර දීම තමයි සාමාන්‍ය මනුස්ස ගතිය. ඒකට අපි කියන්නේ පුහුදුන් ගතිය කියලා. බණින කෙනාට පෙරලා බැනීම තමයි පුහුදුන් ගතිය. අත උස්සන කෙනාට පෙරලා අත ඉස්සීම තමයි පුහුදුන් ගතිය. ඒ නිසා මේක විශ්වාස කරන්න බැරි දෙයක්. විශ්වාස කරන්න බැරි දෙයක්. මේ තරම් ගහලා තියේදී මේ තරම් තලද්දෙත් අතක්වත් උස්සන්නේ නැතිව උන්වහන්සේක ඉවසුවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් වගේනේ හරියට කියලා. මේ බොරුවක් කියනවා ඇති තමන් රහත් වෙලා කියලා උන්වහන්සේලා තෙල් ගාන ගමන් හිතුවා මේ බොරුවක් කියන්නේ, බොරුවට රහත් වෙලා කියලා අඟවනවා අපිට. එහෙම හිතුවා. එහෙම හිතන භාගතුන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි මේ අලුතෙන් ආව මෙන්න මෙහෙම හාමුදුරු නමක් උන්වහන්සේ තමන් රහත් වෙලා කියලා බොරුවට මෙන්න මෙහෙම අඟවනවා කිව්වා. භාගතුන් වහන්සේ එතනදී ඒ හාමුදුරුවන්වත් ධම්සභා මණ්ඩපයට වැඩම වෙව්වා. වැඩම්මවල උන්වහන්සේ දිහා බලලා අර ආරංචි අරගෙන ආපු භික්ෂුන් වහන්සේලාටත් කිව්වා මහණෙනි මේ ශිෂ්‍ය නම නැත්නම් මේ බුද්ධ පුත්‍රයා සැබෑවටම රහතන් වහන්සේ නමක් කිව්වා. උන්වහන්සේ මොන හේතුවක් නිසාවත් දැන් තව කෙනෙකුට හිංසා පිණිස, තව කෙනෙක්ට අනර්ථයක් කරන, තව කෙනෙක්ට නරකක් කරන, උන්වහන්සේ මොන වෙලාවකදීවත් දැන් දණ්ඩක්, රිටක්, කෝටුවක් කිසිම දෙයක් අතට ගන්න නැහැ කිව්වා තව කෙනෙක්ට හානි කරන්න. උන්වහන්සේ දැන් සම්පූර්ණම හිතින් නිවීමට පත් වුණ කෙනෙක් කිව්වා. මොන හේතුවක් නිසාවත් තව කෙනෙකුට හිංසා කිරීමේ චේතනාවක් උන්වහන්සේට පහළ වෙන්නේ නැහැ මහණෙනි. අරහත් ඵලලාභියෙක් කිව්වා මේ භික්ෂුව දැන්. එදා ධම්සභා මණ්ඩපය තුළ බුදුරජාණන් වහන්සේ මතක් කළ මේ කාරණාව අහපු බොහෝ පිරිසක් අර භික්ෂූන් වහන්සේ දිහාවට අත් එකට එකතු කරලා සාදුකාර පැවැත්තුවා. මේ තරම් ඉවසීමක් මේ අරහත් ඵලලාභය තුළ ලැබෙනවද, ප්‍රත්‍යක්ෂ වෙනවද කියලා සාදුකාර පැවැත්තුවා. එදා ධම්සභා මණ්ඩපය තුළ ධර්ම ශ්‍රවණය කළා වූ බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හරහා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂව ලබන නිවන් සම්පත්තිය දක්වාම හිතගෙන ගියා. එයින් මෙපිට හිටිය බොහෝ උදවිය තවදුරටත් ධර්මාවබෝධයෙන් හිත ඉහළටපත් කරගත්තා.
අද මේ උතුම් දම්සභා මණ්ඩපය තුළ පුරා හෝරාවකට ආසන්න කාලයක් සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයට අයිතිවන මේ ගාථා දේශනාව ඔස්සේ ධර්මශ්‍රවණය කළා වූ පින්වතුන්ටත් සසර ගමන තුළ කොතන හරි තැනක මග වැඩීම තුළින් පින්කුසල් මෝරණවද ඒ පින්කුසල් මෝරණ මොහොත තුළ උතුම් ධර්මාවබෝධින් භවගමන කෙළවර කොට ලබන අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව ඔබ හැම දෙනා කෙරෙහිම පිහිටුවමින් අපි අද මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ ගෙන කටයුතු කරන දායක පින්වතුන් පිළිබඳව සිහිපත් කරනවා. අක්කර 16 කරපිංච හිදැල්ලන රත්නපුර ලිපිණෙහි පදිංචි PD ඉන්ද්‍රාවතී මහත්මිය ප්‍රධාන දුවාදරුවන් එකට එකතු වෙලයි අද මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. මීට වසර දෙකකට තරම් ඉහතදී පරලෝසපත් වන්ටේ දුන 2022 සැප්තැම්බර් මාසේ 4 දින පරලෝසපත් වන්ටේ දුන MAJ චන්ද්‍රදාස ආදරණීය ස්වාමි පුත්‍රයාණන්ට පරලොවට පින් පමුණවන්නටත් ඒ වගේම වසර 18කට පෙර පරලෝසපත් වන්නට යෙදුන J.A. ඇඩ්ලින් නෝනා වසර 17කට පෙර පරලෝසපත් වන්නට යෙදුන P.D. රූබන් සිඤ්ඤෝ මහත්මයා වසර 19කට පෙර පරලෝසපත් වන්නට යෙදුන P.D. කුලරත්න මහත්මයා වසර 15කට පෙර පරලෝසපත් වන P.D. කරුණාරත්න මහත්මාණන් ප්‍රධාන කොට ඇති වර්ග පරම්පරාවල සියලුම ඥාතීන්ටත් ඒ වගේම සහෝදරයන් ආච්චි සීයා සහ මාමලා දෙන්නාටත් පසුගිය ජූලි මාස 12 වෙනි දින පරලෝසපත් වන G. සුනිල්ඩා ගමගේ නන්දනීය ප්‍රධාන කොට ඇති වර්ග පරම්පරාවල සියලුම ඥාතීන්ට මේ ධර්ම දානමය කුසල් අත්වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරගෙනොත් ඒ වගේම ධර්මානුශාසනාව සිද්ධ කළ අප ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරන්නටත් පින්කමට සහ සම්බන්ධ වෙන හැම දිනාටමත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් ඉක්මන් මොහතකදී ඉක්මන් භවයකදී උතුම් ධර්මාවබෝධය වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි P.D. චන්ද්‍රාවතී P.D. ඉන්ද්‍රාවතී මෑණියන් ප්‍රධාන කොට ඇති පවුලේ පින්වතුන් එකට එකතු වෙලා අද මේ පින්කමේ දායකත්වය ගැන කටයුතු කරන්නේ. එහෙමනම් අපි මේ විදිහට කල්පනා කරගමු. සමන්තා චක්කවාලේසෝ කියන දේවතා ආරාධනාව සිද්ධ කරනවා සමග අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මැදෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියම් ප්‍රධාන යම්තාක් දේවදේවී සමෝහයා ඔබෙන් මගෙන් අපෙන් පුණ්‍යානුමෝදනාවන් ලබන්න කැමති වෙනවද බලාපොරොත්තු වෙනවද එසේ පිං ගන්න කැමති වෙන බලාපොරොත්තු වන සියලුම දෙවියන්ට අපි අපි එකට එකතු වෙලා මේ රැස් කරගත්තා වූ පිං කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. දතරාෂ්ට විරූඪ විරූපාශ වෛශ්‍රවණ යන සතරවරම් දෙව්රජ දරුවන් සතර දෙනා වහන්සේලා ප්‍රධාන කොට ඇති පුණ්‍යානුමෝදනාවන් ලබන දේවදේවී සමෝහයාගේ දේවානුභාව සම්පත් වැඩේවා, දිව්‍ය අසයිසුරු සම්පත් වැඩේවා. ඔබ හැම දෙනාගේම ජීවිතවලට අභිවෘද්ධිය පිණිස, සුභසිද්ධිය පිණිස, ආරක්ෂාව පිණිස, කල්යාණ මිත්‍රත්වයෙන් ආශිර්වාද කරත්වා. දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරන දායක පින්වතුන් නමින් පරලෝසපත් වන්ටේ දුන නම් සඳහන් කළ ඥාතිවරු ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ ශ්‍රාවක පින්වතුන් යම් කෙනෙක්ගේ නමක් ගම සිහිපත් කරගෙන පින් දෙනවද ඒ ඇත්තන්ටත් අපවත් වේවදාල ගරුතර මහා සංඝරත්නයටත් අපව පැවිදි භාවයට පත් කළ ආචාර උපාධ්‍යායනන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේම මෞදෙමව්පියන් නමින් මෙලොවහල සංසාරගතලේ ඥාතීන් වඩනවන සෑම සියලුම දෙනාටත් මේ පින් කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවන් ලබන පරලෝසපත් සියලුම ඥාතිවරු සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, මගඵල ලබත්වා කියලා අපි ප්‍රාර්ථනාවත් අපමු. අද පින්කමේ දායකත්වය ගැන කටයුතු කරන නම් සඳහන් කළ දායක පින්වතුන් ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කලා වූ ශ්‍රාවක පින්වතුන්ටත් ඒ වගේම ප්‍රඥානාලිකාවෙහි ගරු සභාපති නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයටත් අපගේ ආචාර උපාධ්‍යායනන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේ මෞදෙමව්පියන්ගේ ජීවිතවලටත් අප අපටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ ශ්‍රාවක පින්වතුන්ටත් කායික නිරෝගී භාවයේ මානසික සුවපත් භාවයේ ලැබේවා. තව චිරාත් කාලයක් මේ මනුස්ස ජීවිතයේ පූර්ණාංශ වින්දනය කරමින් දම් පින් කරන්න, පින් කුසල් වඩන්න, ධර්ම ශ්‍රවණය කරන්න හිතගත නැඹුරු වේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කළ සිප් 14000 දුවාදරුවන්ටත් සිද්ධ කරන අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගන්නට ධාරණ ශක්තිය නැනනුවන පහළවීම පිණිසම මේ පිං කුසල්වල බලවත් ආශිර්වාදය පිහිටාවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ටත් ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුන අපටත් සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන තුන්තරාබෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන
අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකී නිර්වාණ බෝධියට පැමිණ ජාතියක්, චරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහා නිසංසදායක කුසල කර්මය හේතු වේවා, වාසනා වේවායි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ද්වේෂඛයෝ